අයිබුවන්, මම මේ වීඩියෝ එකින් කතා කරන්න යන්නේ ගර්භණී කාලයේදී ලිංගිකව එක්වීම සුදුසුද නැද්ද යන්න කියලා. මොකද ගොඩක් දෙනෙක් දරුවෝ බලාපොරොත්තු වෙලා ඉන්න පියවරුන්ද, ඒ වගේම ගර්භණී මව්වරුන්ද දෙගිඩියාවෙන් පසු වෙනවා මේක සුදුසුද නුසුදුසුද කියලා. ඉතින් මේක කාලෝචිත ගැටලුවක්. ඉතින් මම මේ ගැන පොඩ්ඩක් කතා කරන්න යන්නේ මෙහෙමයි. ගර්භණී සමයේදී ලිංගිකව එකතු වීම තහනමක් නෑ. මොකද දරුවෙක් බිහි කරන අවස්ථාව දක්වා ලිංගිකව එක්වීම ප්‍රශ්නයක් නැහැ. නමුත් සම්ප්‍රදායික පිළිගැනීමක් තියෙනවා අපේ මුතුන් මිත්තන්ගෙන්, ඒ පරම්පරාවෙන් එන විදිහට. නමුත් සාමාන්‍යයෙන් සමහර අවස්ථාවලදී ගර්භිණී කාන්තාවන්ගෙන් සමහර ප්‍රශ්න තියෙන කාන්තාවන්ට වෛද්‍ය උපදෙස් ලබා ගන්න වෙනවා. එහෙම නැත්නම් සාමාන්‍ය දරු උපදත් තියෙන කාන්තාවට එහෙම කිසිම ගැටලුවක් නැහැ. නැත්නම් අනිවාර්යයෙන්ම ඔබට පුළුවන් පවුලේ සෞඛ්‍ය නිලධාරීන්ගෙන් මේ ගැන අසා දැනගන්න කොහොමද කියලා. ඒ ගැන පැකිලෙන්න එපා. එතකොට තව කෙනෙක් අහන ප්‍රශ්නයක් තමයි ලිංගිකව එකතු වුනහම කුසේ සිටින දරුවට හානියක් වෙනවද කියලා. කිසිදු හානියක් වෙන්නේ නැහැ. මෙහෙම ලිංගිකව එකතු වීමේදී ශිෂ්‍යයෝ යෝනි මාර්ගයෙන් එපිටට ගමන් කරන්නේ නැහැ. වගේම උල්බකෝෂ සහ ශක්තිමත් මාංශ පේශි වලින් සමන්විත ගර්භාෂය තුලනේ දරුවා සිටින්නේ. එතකොට ලිංගික එක්වීමේදී දරුවට කිසිදු හානියක් නැහැ. ඝන ශ්ලේෂ්මල සවියක් මගින් දරුවා ආසාදන වලින් ආරක්ෂා කරනවා. එතකොට තුන්වෙනි දේ තමයි ලිංගික එකතු වීමේදී හටගන්නා තරල ස්වභාවය දරුවා බිහිවීමට හෝ ගබ්සාවට හේතු වෙන්න පුළුවන්ද කියලා සමහරෙක් හිතන්න පුළුවන්. ස්වභාවික ගැප් ගැනීමකදී එවැනි අවධානමක් නැහැ. දෙදෙනාගේම මැදිහත් වීමෙන් අධ්‍යයනයෙන් ආරක්ෂාකාරී ලිංගික ඉරියව් භාවිතය තුළින් ගැබ්ණියක් ලෙස ඔබට ඒක සුවපහසුවක් ඇති කරනවා. මොකද ඔයගොල්ලන්ට පුළුවන් Google එකෙන් අන්තර්ජාලය මගින් මේ ඉරියව් පිළිබඳ අවබෝධයක් ලබා ගන්න. ඒ වගේ ගොඩක් ආටිකල්ස් තියෙනවා. ගර්භණී සමයේ පුරාම කායික මානසික වශයෙන් සතුටින් ඉන්න ඕනේනේ. ඒ නිසා ඔබත් ඔබේ ස්වාමියාත් අතර වඩා සහයෝගයෙන් මේ දේවල් සිදු වෙන්න ඕනේ. එහෙනම් මම ප්‍රාර්ථනා කරනවා අනවබෝධයකින් තොරව, දැනුවත්ම බියකින් තොරව, ආදරයෙන් අවබෝධයෙන් සහයෝගයෙන් වාසනාවන්ත ගර්භණී සමයකට මහදවතින්ම සුභපතනවා. විශේෂයෙන්ම මම කියන්න ඕනේ මේ ගැනම කරුණු මම අන්තර්ජාලයේ මූලාශ්‍ර වලින් තමයි හොයාගත්තේ. මොකද මම වෛද්‍යවරයෙක්වත් ඒ පිළිබඳ විද්‍යාත්මක සුදුසුකමක් මාළඟ නැහැ. නමුත් මම සුවගැනීම් කරලා තමයි මේ මූලාශ්‍ර වලින් තියෙන ගැටලු සංස්කරණය කළා තමයි මම උගල එක බෙදාගන්නේ. ඉතින් ඒක කරුණාවෙන් සලකන්න ඕනේ. එතකොට මම හිතනවා මේ වීඩියෝ එක ඔයගොල්ලන්ට ප්‍රයෝජනවත් වුණා කියලා. මාත් එක්ක දිගටම රැඳී සිටින්න, මගේ වීඩියෝ වලට ලයික්ස් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඉතින් මෙච්චර කල් මාත් එක්ක රැඳී සිටියාට ගොඩක් ස්තුතියි. ඔබලන්ට සුබ දවසක්. ආයුබෝවන්.